නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers ශ්‍රී ලංකාස් number 1 computer solution. කවුරුත් දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට ඉතාමත් පහත් මට්ටමේ ක්‍රීඩා විලාසය දෙකක් පෙන්නපු නිසා, තරඟ දෙකක් පරාජය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පහත මට්ටමේ සිටිනවා. ඉතින් ගොඩක් කට්ටියට බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් බලාපොරොත්තුවට යෑමට මොකක් වෙයිද කියලා. ඔන්න බංග්ලාදේශය සහ සවුත් අප්‍රිකාව අතර තරඟයේ බංග්ලාදේශ කණ්ඩායම පරාජය වුණා. නූලෙන් පරාජයට පත් වුණේ. තව එකක් මෙහාට මෙහාට වුණා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට උන් හිටි දැන් අමතකේනවා. මොකද ඒක අපිට තියෙන එක තුරුම්පුවක්. බංග්ලාදේශ කණ්ඩායම තව තරඟයක් පරදින්න ඕනේ. පරදුනොත් ඔන්න අපිට ඊළඟ තරඟ දෙක පොඩි වැඩි ලකුණු ගානකින් දිනුවොත් ඔන්න අපිට පොඩි චාන්ස් එකක් තියෙනවා. අන්න ඒකයි කියන්නේ, දැන් පොඩි පොඩි දේවල් පවා ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වීමක් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යන්න අවස්ථාවක් තිබෙන්නේ. ඉතින් බංග්ලාදේශ කණ්ඩායමට තව තරඟ දෙකක් තියෙනවා. ඉතින් ඒ තරඟ දෙකෙන් බංග්ලාදේශ කණ්ඩායම තව එකක් හරි පරදින්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟ තරඟ දෙකම ජයග්‍රහණය කරන්න ඕන අනිවාර්යයෙන්ම. ටිකක් වැඩි ලකුණු සංඛ්‍යාවක් ගහලා නේපාල් කණ්ඩායමගේ තරඟයක් එක්ක තියෙන්නේ, එතකොට නෙදර්ලන්තේ වගේ කණ්ඩායමක් එක්ක තියෙන ටිකක් වැඩි ලකුණු සංඛ්‍යාවක් ගහලා තමයි තරඟය දිරන්න ඕනේ. එතකොට සුපර් 8 වටේට යෑමට හැකියාවක් තිබෙනවා. ඉතින් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද වෙන්නේ කියලා. මේ බංග්ලාදේශ කණ්ඩායම පරාජයත් එක්ක පොඩි සහනයක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers, Sri Lanka's number 1 computer solution.